දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ආකාරයේ ගැටලුවක්. මෙය මා පහුගිය දිනයක සමාජ මාධ්‍ය ඔස්සේ දුටු කරුණක්. අපේ ස්වාමින් වහන්සේ විසින් යම් ස්ථානයක දේශනා කළ සම්පූර්ණ දේශනාවේ එක් කොටසක් පමණක් අරගෙන තවත් ස්වාමින් වහන්සේ නමක් ඒ ධර්ම දේශනාවට පටහැනිව ඒ ධර්ම කාරණාව පිළිබඳව විවරණය කරන වෙනත් කොටසක් එක්ක එකතු කරලා සමාජ මාධ්‍ය ඔස්සේ යම් කෙනෙක් මේක සමාජගත කරලා තියෙනවා. දැන් මේ ධර්ම දේශනාවන් දෙක බැලූ බැල්මට දකින කෙනෙක් ධර්මයේ පිළිබඳව යම් ආකාරයක සැකයක් ඇති කර ගැනීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් වලින් සිදුවන අනර්ථය පිළිබඳවත් එයින් හරි මාර්ගය සොයාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් තමයි අද දවසේදී ඔබ වහන්සේගෙන් මම පළමු ප්‍රශ්නේ හැටියට යොමු කරන්නේ. අවසරයි ස්වාමීනි. මහත්මයා මගෙන් අහන්නේ මහත්මයා මේ වෙලාවේ පසුගිය මම හිතන්නේ පසුගිය මාසයේ ප්‍රචාරය වුණා වූ ධර්මදේශනාවකදී මම දේශනා කළා යම් ඉන්දන පිරවුම්හල් දෙකක අයිතිකාර නෝනා මහත්මීන් දෙදෙනෙක් මේ මම වැඩ සිටිය මේ කොළඹ කුටියට ඇවිල්ලා මට ප්‍රකාශ කළා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ගමන් බිමන් යන වාහනවලට තෙල් අවශ්‍යතාවයක් තිබ්බොත් අනේ කියන්නේ ඔබ වහන්සේට ඒ අවශ්‍යතාවය අපිට ඉටු කරලා දෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම ඒ පින්වත් මහත්මීන්ට මතක් කළේ අනේ පුතේ මට වාහන ඇත්තෙත් නැහැ. ඒ නිසා මට තෙල් පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නෙත් නැහැ. මොනම හේතුවක් නිසාවත් මේ අහිංසක ජනතාව කිලෝමීටර් ගණන් දවස් ගණන් පෝලිං වල ඉද්දී හොරපාරෙන් ගිහිල්ලා මම තෙල් ගත්තොත් ඒවයි විපාක හැටියට අනේ අපිට අනාගත භව ගමනේ දවස් ගණන් සති ගණන් මාස ගණන් යොදුන් ගණන් ඩීසල් පෝලිං පෙට්‍රල් පෝලිං වල දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. ඔන්න ඔය කාරණේ මුල් කරගෙන සමාජයේ ජීවත් වෙන සමහර පින්වතුන් ඒ ධර්මකාරණෙන් පුංචි කොටසක් විතරක් ගන්නවා. පුංචි කොටසක් විතරක් අරගෙන ඒ පුංචි කොටස මුල් කරගෙන බලවත් ආකාරයෙන් චෝදනා ඉල්ල කරනවා. මහත්මයා මේ නැගුව ප්‍රශ්නේ අන්න එවැනි ප්‍රශ්නයක් වින්නතුනි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්යෝ අපි ජීවත් වෙන මනුස්ස සමාජය ධාතු ධාතු වශයෙන් එකතු වෙලා තියෙනවා කියලා. ධාතු ධාතු වශයෙන් බැඳිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. වරක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි අර බලන්න ආව බඩන අය සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම දූතාංග වඩන භික්ෂූන් වහන්සේලා අර බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ඇසුර ලබනවා. ඒ වගේම දිවස් ඥානීය පුහුණු කරන ස්වාමීන් වහන්සේලා අනුරුද්ධ මහරහතන් වහන්සේව ඇසුරු කරනවා. ඒ වගේම විනයට කැමැති ස්වාමින් වහන්සේලා විනය පුහුණු කරන ස්වාමින් වහන්සේලා උපාලි මහෝත්තම ආනන් වහන්සේ ඇසුරු කරනවා. ඒ වගේමයි මහණෙනි අර බලන්න අර අසත්පුරුෂ ධර්මයන්ට කැමැති ස්වාමින් වහන්සේලා අර දේවදත්ත ස්වාමින් වහන්සේ මුල් කරගෙන දේවදත්ත ස්වාමින් වහන්සේව ඇසුරු කරනවා කියලා. එම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සත්වයා ධාතු ධාතු හැටියට බැඳිලා යනවා සැසඳිලා යනවා එකතු වෙලා යනවා මුහු වෙලා යනවා ඒ අය ඒ ධාතු ස්වභාවයන් තුල බැස ගන්නවා කියලා පින්වතුනි. සුන්දර ධර්මයක් පින්වතුනි. මෙවැනි සුන්දර ධර්මයක් තියෙද්දී පින්වතුනි වර්තමානයේ ඔය අන්තර්ජාලය තුලින් ඔය YouTube හරහා මොනතරම් ධර්මය විකෘති කළත් මොනතරම් ධර්මයට අගෞරවයන් සිද්ධ කළත් පින්වතුනි අපි ඒ විකෘති කිරීම තුළ ඒ අගෞරව කිරීම තුළ අපි දකින්න ඕනේ ධර්මයක්මයි පින්වතුනි. අපි දකින්න ඕනේ ධර්මයක්මයි. මොකක් මේ ධර්මය? සත්වයා ධාතු ධාතු හැටියට බැඳිලා යනවා සැසඳිලා යනවා මුහු වෙලා යනවා එකතු වෙලා යනවා බැස ගන්නවා කියලා. එම දකිද්දි පිංගතුනි අපි නිරේතුරුවම මොනසා නිවැරදි ධර්මකාරණාවන් අරගෙන ඒ නිවැරදි ධර්මකාරණාවන්ගෙන් කොටස් ඉවත් කරලා ඒ ධර්මයේ විකෘති කරලා ජනතාව තුල අදාළ දේශකයාණන් වහන්සේ කෙරෙහි වෛරයක් අදාළ දේශකයාණන් වහන්සේ කෙරෙහි පිළිකුලක් අදාළ දේශකයාණන් වහන්සේ කෙරෙහි විවේචනාත්මක භාවයක් ඇති කරන්න
කොයිසා අසත්පුරුෂ භාවයෙන් කවුරු කියා ක්‍රියා කළත් පින්තුනි ඒ අසත්පුරුෂ භාවය තුල අපේ ජීවිතවලට අපි එකතු කරගන්න ඕනේ ධර්මයක්මයි ඒ නිසා සම්මා දිට්ඨිය වේගයෙන් දුර්වල වෙන සමාජයක කර්මය කර්මඵල විශ්වාසය වේගයෙන් දුර්වල වෙන සමාජයක ඒ වගේම සම්මා සංකප්පයන් අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය නික්කම සංකප්පය වේගයෙන් දුර්වල වෙන සමාජයක සම්මා වාචාවන් වේගයෙන් දුර්වල වෙන සමාජයක පින්වතුනි අපිට මෙවැනි විකෘති කිරීම අදට වඩා හෙට බලාපොරොත්තු වෙන්න වෙනවා පින්වතුනි අදට වඩා හෙට මෙවැනි විකෘති කිරීම අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජය ගමන් කරන්නේ මුර්ග සංඥාව දිශාවටයි කියලා පින්වතුනි සමාජයක් අනාගත මුර්ග සංඥාව දිශාවට ගමන් කරනවා නම් ඒ සමාජය තුල යහපතට වඩා අයහපතයි අපි බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨිය අර්ථයන්ට වඩා මිත්‍යා දෘෂ්ටි අර්ථේනොයි අපි බලාපොරොත්තු විය යුත්තේ ඒ නිසා පින්වතුනි කවුරුන් හෝ අන්තර්ජාලය තුල මාධ්‍ය හරහා ධර්මයක් විකෘති කරනවා නම් ධර්මදේශකයන්න් වහන්සේලා අගෞරවයට පත් වෙනවා නම් විවේචනාත්මක ස්වභාවයට පත් වෙනවා නම් මඩ ගැසීම් සිද්ධ කරනවා නම් පින්වතුනි නිරතුරුවම ඔබකද ඔබ කල යුත්තේ ඒ සැබෑ ධර්මය ශ්‍රවණය කරන්න ඒ අදාළ සාමින් වහන්සේ දේශනා කළා වූ සම්පූර්ණ ධර්මකාණ්ඩය ඔබ ශ්‍රවණය කරන්න දැන් භික්ෂුවක් හැටියට මම පසුගිය ඇසළ පුර පසළොස්වක පොය දවසේ සිරස රූපවාහිනියෙන් දේශනා කළා වූ ධර්මයක් මුල් කරගෙනයි ඔය චෝදනාව මටත් එල්ල කරන්න ඒ නිසා යම් කෙනෙක් එවැනි විකෘති කිරීමක් සිද්ධ කරද්දී ඔබ කල යුත්තේ මොකද්ද ඒ විකෘති කිරීමට ඇලීම නෙමෙයි ඒ විකෘති කිරීමට ගැටීම නෙමෙයි ඔබ ඒ විකෘති කිරීමට ඇලුනොත් ගැටුනොත් ඔබත් ඒ අසත්පුරුෂ භාවයටම පත්වෙන ධර්මතාවයන් තමයි ජීවිතේට එකතු කරගන්නේ ඒ අසත්පුරුෂ භාවයට අදාළ ධාතු ස්වභාවයන්මයි ඔබ ජීවිතේට එකතු කරගන්නේ ඒ නිසා ඔබ නිරතුරුව දක්ෂ වෙන්න යම් ධර්මකාරණයක් කෙටියෙන් අරගෙන ඒක විකෘති කරලා සාමින් වහන්සේ නමකට අගෞරව කරනවා නම් විවේචනය කරනවා නම් ඒකට නොඇලි නොකෙටි ඔබ මොකද කරන්න ඕනේ ඒ සම්පූර්ණ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඒක සමහර විට පැය කාලක් වෙන්න පුළුවන් පැය භාගයක් වෙන්න පුළුවන් පැයක් වෙන්න පුළුවන් ඒ අදාළ ධර්ම කොටස සම්පූර්ණයෙන්ම ඔබ ශ්‍රවණය කරන්න අනුන් කියන දේ අහන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන් කිව්ව පළියට ඔබ පිළිගන්න එපා කියලා අනුන් මතු කරලා පෙන්නුව පළියට ඔබ පිළිගන්න එපා කියලා මොකද පින්වතුනි සත්පුරුෂ භාවය ලෝකේ දුර්ලභ දෙයක් කල්යාණ මිත්‍ර භාවය ලෝකේ දුර්ලභ දෙයක් කෘතවේදී භාවය ලෝකේ දුර්ලභ දෙයක් ඒ නිසා අපි දක්ෂ විය යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනතරම් මහා නායක සාමින් වහන්සේ නමක් යමක් කිව්වත් ඒ කිව්වා කියන පළියට ඒක පිළිගන්න එපා මේ කතා කරන භික්ෂුව මේ දේශනා කරන භික්ෂුව කියන මේ ධර්මය ඔබ පිළිගන්න එපා ඔබ මොකද්ද කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අදාළ භික්ෂුව දේශනා කරන ධර්මය සූත්‍රගත ධර්මයේ බහා බලන්න කියලා ඒ විනය ධර්මයක් නම් විනය ධර්මයන් තුල බහා බලන්න කියලා ඒක අභිධර්මයට අදාළ දෙයක් නම් ඒ අභිධර්මයේ තුල බහා බලන්න කියලා. එහෙම බහා බලලා ඒ විනය ධර්මයන්ට සූත්‍රගත ධර්මයන්ට අභිධර්මයන්ට එකඟ නම් ඒ සැබෑ ධර්මය නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ධර්මය පිළිගන්න කියලා. ඒ ධර්මය පිළිගන්න කියලා. ඒ නිසා පින්වතුනි ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන සද්ධර්ම ශ්‍රවණය කරන ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන දක්ෂෙක් නම් මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය අයිති දක්ෂයාටයි පින්වතුනි අදක්ෂයාට අයිති නැහැ අන්තර්ජාලයේ යම් ධර්මකාරණයක් විකෘති කරලා යම් ධර්මකාරණයක් විවේචනය කරලා යම් ධර්මකාරණයක් අසත්පුරුෂ භාවයෙන් වවා දක්වලා ඒක දකින මොහොතේම අපි ඒකට ඇලෙනවා නම් අපි ඒකට ගැටෙනවා නම් පින්වතුනි ඉන් අදහස් වෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර භාවයේ තුල
ඉන්න කෙනෙක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රභාවය තුල ඉන්න කෙනෙක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ තුම් කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන කෙනෙක් නෙමේ ඒ ශ්‍රවණය කළා වූ කල්යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරන කෙනෙක් නෙමේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ධර්මයක් කිව්වට කියපු පලියට පිළිගන්න එපා කියලා පින්වතුනි කියපු පලියට පිළිගන්න එපා අන්තර්ජාලයේ කුමන විවේචනයන් තිබ්බත් කොයිසම් මහා තෙර නමක්ේ ධර්මයන් ප්‍රකාශ කළත් කොයිසම් රට පිළිගත්ත ගිහි පින්වතෙක්ගේ ධර්මය දේශනා කළත් ධර්මය විකෘති කළත් ඒ ධර්ම කාරණාව සූත්‍රගත ධර්මයට බහා බලන්න සූත්‍රගත ධර්මයට බහා බලන්න දැන් එදා භික්ෂුවක් හැටියට මම මොකද්ද දේශනා කළේ දෙයනේ අර පෙට්‍රල් පෝලිම් වල ඩීසල් පෝලිම් වල දවස් ගණන් මිනිස්සු කුසගින්නේ කාලය මරද්දි දවස් ගණන් ජනතාව දුක් විඳිද්දී ඩීසල් නැතුව පෙට්‍රල් නැතුව නිදාගන්නේ නැතුව එළි වෙනකම් පෙට්‍රල් පෝලිම් වල දුක් විඳිද්දී කිලෝමීටර් ගණන් දුරටේ පෝලිම් දුර වෙද්දී පින්වතුනි සමහර පින්වතුන් ඉන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය තරම් පෙට්‍රල් තියෙනවා පින්වතුනි මට ඕන තරම් එහෙමයි කියලා තියෙනවා අප්‍රමාණයි මට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට කිසිම පෙට්‍රල් ප්‍රශ්නයක් නැහැ ඇයි ඒ ඒගොල්ලන්ට ලැබෙනවා පින්වතුනි එතකොට මේ ලැබීම සහ නොලැබීම කියන්නේ හේතුඵල ධර්මයක් එතකොට යමෙකුට එහෙම ලැබෙනවා නම් පින්වතුනි ඒක යා සංසාරේ කළා වූ කුසල් සංස්කාරයක් අනේ මේ කාටවත් අගෞරව කරනවා නෙමෙයි කාටවත් මේ මේ හිංසාවක් මානසිකව හිංසනයටපත් කරනවා නෙමෙයි අර පෙට්‍රල් පෝලිමේ දවස් ගණන් දුක් විඳපු අහිංසක ජනතාවට අපිට දාන දෙන අපිට සිව්පසය දෙන අහිංසක ජනතාවට අගෞරවයක් කරනවා නෙමෙයි අපි මේ කරන්නේ ඒ සැබෑ ධර්මානුකූල කාරණය තුලින් කුසලේ වටිනාකම කියලා දෙනවා ඒ සැබෑ ධර්මානුකූල කාරණය තුලින් පිනේ වටිනාකම කියලා දෙනවා එහෙම නැත්නම් අපි මොකද්ද වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේ සැබෑ ධර්මය සමාජගත නොකළොත් මොකද්ද වෙන්නේ පෙට්‍රල් පෝලිමේදී දේශය වඩනවා ඩීසල් පෝලිමේදී දේශය වඩනවා පෙට්‍රල් පෝලිමේදී තප්‍රමාණෝ මානසික හිංසනයන් අපි සිද්ධ කර ගන්නවා ඒ නිසාම පින්වතුනි බලවත් අකුසල් තව තව අපි ජීවිතවලට එකතු කර ගන්න නොදන්නා භාවය නිසා ඒ මේ නොදන්නා භාවය දන්නා භාවයක් බවට පත් කර දිය යුත්තේ කවුද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ලෝකයක් තුල පින්වතුනි මේ උතුම් ධර්ම විනය දරාගෙන ජීවත් වෙන්නේ මේ උතුම් සංඝ රත්නයේ පමණක්මයි එනිසා සංඝ රත්නයේ යුතුයකමක් තියෙනවා සංඝ රත්නයේ වගකීමක් තියෙනවා අපිට සිව්පසය දෙන අහිංසක ජනතාව පෙට්‍රල් පෝලිම් වල දුක් විඳිද්දි ඩීසල් පෝලිම් වල දුක් විඳිද්දි ඒ නිසාම ආවේගශීලී භාවයන්ට පත් වෙලා ලෝභ ද්වේෂ මෝහ අකුසල් වඩද්දි පින්වතුනි අපිට යුතුයකමක් තියෙනවා කෘතවේදී යුතුයකමක් මොකද ඒ අහිංසක පින්වතුල්ලායි අපිට සිව්පසය දෙන්නේ මම මේ පෙරෝගෙන ඉන්න චීවරය මට දුන්නේ ඔය ඩීසල් පෝලිමක ඉන්න පින්වතෙක් වෙන්න පුළුවන් මම මේ පෙරවගෙන ඉන්න අඳනේ මට පූජා කළේ ඔය ඩීසල් පෝලිමක ඉන්න පින්වතෙක් වෙන්න පුළුවන් මම මේ දරාගෙන ඉන්න රබල් සෙරෙප්පු දෙක මට පූජා කළේ ඔය ඩීසල් පෝලිමක ඉන්න පින්වතෙක් වෙන්න පුළුවන් ඊයේ දවසේ මට දන් පූජා කරපු පින්වතා හෙට දවසේ ඩීසල් පෝලිමක ඉන්න පුළුවන් එනිසා පින්වතුනි අපේ යුතුයකමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු යුතුයකමක් තියෙනවා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙනුවෙන් අපි කළ යුතු යුතුයකමක් තියෙනවා මේ බෞද්ධ ජනතාවගේ අබෞද්ධ ජනතාවගේ පින වෙනුවෙන් පව යටපත් කරලා පින මතු කර ගැනීම උදෙසා කළ යුතු යුතුයකමක් තියෙනවා ඒ යුතුයකම තමයි ඇත්ත පහදලා දෙනවා ඇත්ත පහදලා දෙනවා සංසාරයේ අතීතයේ අපි කරගත්තා වූ අකුසල් නිසායි අපිට දවස් ගණන් මාස ගණන් ඩීසල් පෝලිම් වල දුක් විඳින සිද්ධ වුණේ ඒ නිසා බලවත් ලෝභ දේශ මොහයන් ඇති කරගත්තේ ඒ නිසා බලවත් ජීවිත අපහසුතාවයන් ආර්ථික අපහසුතාවයන් අපි ඇති කරගත්තේ ඒ නිසායි පින්වතුනි මම මේ සත්‍ය කාරණේ මතු කරලා පෙන්නුවේ මගේ කුටියට ඇවිල්ලා මට කියද්දී ඔබ වහන්සේට අවශ්‍ය නම් ඕනම අවස්ථාවක තෙල් ලබා දෙන්නම් කියද්දී මං එතනදි දෙන පිරිතුර ධර්මානුකූල පිරිතුරක් අධර්මානුකූල පිරිතුරක් නෙමේ මම එතෙන්දි දෙන්නේ මොකද්ද පිළිතුර හැටියට නෝනා අසාධාරණ විදිහට මේ අහිංසක මිනිස්සයෝ පැය ගණන් දවස් ගණන් දුක් විඳිද්දි පෝලිම් වල හොර පාරෙන් මට නම් තෙල් කඳුලක්වත් අවශ්‍ය වෙන්නේ
මම ගන්නෙත් නෑ මට අවශ්‍ය මොකද මං දන්නවා මං මේ වැරදි පාරෙන් අයිතු විදිහට ඒ තෙල් ගත්තොත් සංසාරේ මටත් දවස් ගණන් පැය ගණන් පෝලිං වල දුක් විඳින්න පින්වතුනි මේ සුන්දර ධර්මයක් කියන්නේ එතන ධර්මයක් තියෙන්නේ එතනින් මොකක්ද භික්ෂුවක් හැටියට මම කියන්නේ කුසලේ ශක්තිය පෙන්නලා දෙනවා පිනේ ශක්තිය පෙන්නලා දෙනවා තේනවා ජනතාව පිනට උනන්දු කරනවා ජනතාව පින කෙරෙහි ඡන්දය ඇති කර ගන්නවා ජනතාව අකුසලයෙන් බැහැර කරනවා පින්තුනේ ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ යුතුයකමක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පැනවුවා වූ යම් යුතුයකමක් තියෙනවා නම් ඒ යුතුයකම් පක්ෂය පින්තුනේ 99ක් නෙමෙයි 100ම දරාගත් භික්ෂුවක් ඔබට මේ කතා කරන්නේ පින්තුනේ ඒ නිසා සමාජයේ කොයිසම් විවේචන සිද්ධ කළත් සමාජයේ කොයිසම් ධර්මය විකෘති කරන ස්වභාවයන්ටපත් උනත් පින්තුනේ භික්ෂුවක් හැටියට මාය දකින්නේ ධර්මයක් හැටියටමයි ධාතු ධාතු ස්වභාවයන් අසත්පුරුෂ ධාතුන් අසත්පුරුෂ ස්වභාවයන් තමයි ඇසිරෙන්නේ පින්තුනේ ඒ නිසා එවැනි හැසිරීම එවැනි විකෘති හැසිරීම අසත්පුරුෂ හැසිරීම අනාගතයේදී දෝරේ ගලා යාවි පින්තුනේ අනාගතයේදී දෝරේ ගලා යාවි නමුත් අනාගතයේදී එවැනි විකෘති හැසිරීම් දෝරේ ගලා ගියා කියලා ඔබේ හදවත් තුලින් ලෝභ දේශ මොහයෝ දෝරේ ගලා යන්න ඉඩ දෙන්න එපා පින්තුනේ දෝරේ ගලාගෙන යන්න දෙන්න එපා ඒ විකෘති ධර්මය තුලින් ඔබ ධර්මයක් මතු කර ගන්න කවදාක්වත් ධර්මයක් විකෘති කළා කියලා ඔබ ඒ නිසා අකුසල් කර ගන්න එපා බුදුරජාණන් වහන්සේ අපිට බොහොම පැහැදිලිව දේශනා කරනවා පින්තුනේ යමෙක් ධර්මයක් විකෘති කරයිද යමෙක් ධර්මයට අපහාස කරයිද යමෙක් ධර්මය විවේචනය කරයිද යමෙක් ධර්මය තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා ලාභ සත්කාර උදෙසා ප්‍රයෝජනයට ගනීද ඔහු මෙවැනි දුකක් විඳිනවා කියලා ගිහි වේවා පැවිදි වේවා මොකද්ද විඳින දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමා නියෝගයක් දෙනවා මේ වරදකරු හිසගසා මරා දාන්න කියලා. නියෝගි දීලා ඉවරයි. වදකීන් මොකද කරන්නේ පින්තුනි? මේ වදකීන් උදේ පාන්දර මේ වරදකරු නාවනවා. නාවල පිරිසිදු කරනවා. පිරිසිදු කරලා සුදු ඇඳුමක් අඳිනවා. සුදු ඇඳුමක් අඳලා වදමල් මාලයක් රත්පැහැ වදමල් මාලයක් ගෙලේ පළඳිනවා. පරදලා අඬබෙර කාර්යයක් ඉදිරියෙන් තියාගෙන මුළු නගරේ වටා පැදකුණු කරනවා පින්තුනි. තා මොහතකින් හිස ගසන්නයි යන්නේ පින්තුනි. මේ හිස ගසා දැමීමට નિયમિત මේ වර්ධකරු දකින්නවා දන්නවා. තව විනාඩි ගානකින් මගේ බෙල්ල කපලා දානවා කියලා. පින්තුනි ඒ වදයට පමුණුවන්නේ හිස ගසා දමන්නේ අර වද මල් මාලාවක් දමාගෙන නගර වටේ අරන් යන වර්ධකරු යම් දුකක් මානසිකව විඳීද යම් මරණීය වේදනාවක් මනසින් විඳීද ඊටත් වඩා දරුණු මරණීය දුකක් මරණීය වේදනාවක් ධර්මය විකෘති කරන්නා සංසාරේ විපාක හැටියට ලබනවා කියලා පින්තුනි මීට වඩා දඬුවමක් මොකද්ද පින්තුනි මීට වඩා දඬුවමක් මොකද්ද ඒ නිසා ධර්මය විකෘති කළායි කියන කාරණේදී ඔබ අකුසල් කරගන්න එපා පින්තුනි ඔබ ධර්මය විකෘති කිරීම තුළ ඔබ අධර්මය ජීවිතයට එකතු කරගන්න එපා. ඔබ ධර්මය විකෘති කිරීම තුළ ඔබ අධර්මය ජීවිතයට එකතු කරගත්තොත්, ඔබ ඇලීම් ගැටීම් ජීවිතයට එකතු කරගත්තොත්, ඔබත් ඔබේ ජීවිතය තුළින් ධර්මය විකෘති කරගත්තා වෙනවා පින්නතුනි. හොඳට තේරුම් ගන්න. අනුන් ධර්මයක් විකෘති කළා කියලා, ඒ ධර්මය හොඳින් කියවලා හොඳින් තේරුම් අරගෙන සම්පූර්ණ ධර්ම කොටස කියවලා තේරුම් ගන්න නැතුව අර කෑලි කපලා කෙටි කරපෝ විකෘති ධර්මයේ පමනක් කියවලා ඔබ තීන්දුවකට ඇවිල්ලා ඇලීම් ගැටීම් ඔබ ඇති කර ගන්නවා නම් පින්තුනි ඔබත් ඔබේ ජීවිතය තුලින් ධර්මය විකෘති කරගත් කෙනෙක් බවට මොකද ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල නෙමේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරලා නැහැ යමෙක් කිව්ව පළියට හේදී පිළිගන්න කියලා යමෙක් කිව්ව පළියට හේදී පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කළා නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් යමක් කිව්වද එය සූත්‍රගත ධර්මයේ තුල බහා බලන්න විනය ධර්මයන් තුල බහා බලන්න අභිධර්මයන් තුල බහා බලන්න
ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නම් ඒක පිළිගන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය නම් ඒ පිළිගන්න කියලා පින්වතුනි. සීවලී මහෝත්තමයාණන් වහන්සේ උදේට පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිද්දී පින්වතුනි පාත්‍රය පිරි ඉතිරි යන්න දානය ලැබෙනවා පින්වතුනි. ඒ වගේම තවත් සමහර රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට ලැබෙන්නේ අවම ආහාරයක් පින්වතුනි හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. මොකක්ද මේ හේතුඵල ධර්මය? සීවලි මහෝත්තමයාණන් වහන්සේගේ ලැබීමත් ලෝසක මහෝත්තමයාණන් වහන්සේගේ නොලැබීමත් හේතුඵල ධර්මයක් පින්වතුනි. එතකොට මේ හේතුඵල ධර්මය අපි මතු කළ දකින්න ඕනේ. සීවලි මහෝත්තමයාණන් වහන්සේගේ ලැබීම සංසාරේ පිරුවා වූ දානේ ශක්තියමයි පින්වතුනි. ඒ වගේමයි ලෝසක මහරහතන් වහන්සේගේ නොලැබීම සංසාරේ දානය නිසා කරගත්තා වූ අකුසල් විපාකයක්මයි පින්වතුනි. මේ ධර්මය තේන්න. එහෙනම් දරුවෝ එකම දවසේ එකම මොහොතේ අහිංසක අපිට සිව්පසය දෙන අහිංසක ජනතාව හැතක්ම ගණන් පෝලිං වල ඉන්නේ. තව කෙනෙකුට හොරපාරෙන් ඩීසල් ලීටර් 100 ගාණක් හම්බු වෙන්නේ. පින්වතුනි එතනත් ලැබීම සහ නොලැබීමක් තියෙන්නේ. තේන්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක අපි තේරුම් ගත්තොත් පමණයි පින්වතුනි ඩීසල් පෝලිං පෙට්‍රල් පෝලිං තුලින් වල යටපත් කරලා කුසලයේ මතු කරගෙන අපිට මේ පෝලිං නැති සමාජයක් හෙට දවසේ බිහි කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මය අපි ජීවිතෙන් දැක්කොත් විතරයි. ස්වාමීනි දැන් තරුණ පරම්පරාව සමාජ මාධ්‍ය පරිශීලනය කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් තරුණ දරුවන්ට ධර්මයේ පිළිබඳව සමහරලාවට වැඩිහිටියන් තරම් ලොකු අවබෝධයක් නැතුව ඇති. මෙවැනි දේ තරුණ දරුවන් දැක්කහම ඔවුන් කොයි ආකාරයෙන් මේක තමන්ගේ බුද්ධියට ගෝචර කරගනීද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් මතුවෙනවා. එතෙන්දී දෙමව්පියන් ඔවුන්ට මේ කාරණා පැහැදිලි කර දිය යුත්තේ කෙසේද? ඒ වගේම තරුණ පරපුර මෙවැනි දේ දුටුවහම හැසිරිය යුත්තේ කෙසේද කියන කාරණාවත් මං ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී විමසන්නට කැමතියි. අවසරයි ස්වාමීනි. පින්වතුනි මොනම හේතුවක් නිසාවත් මාධ්‍යක අන්තර්ජාලයක ඔය කොහේ හෝ වේවා විකෘති ධර්මයක් ඔබ දැක්කොත් උවමනාවෙන්ම ස්වාමින් වහන්සේ කෙනෙකුට මඩ ගහන ධර්මයක් දැක්කොත් පින්වතුනි ඔබ කලබල වෙලා ඔබත් ඔබේ ජීවිතය තුලින් ධර්මය විකෘති කරගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. ඒ නිසා ඒ අදාළ ධර්ම කොටස සම්පූර්ණයෙන්ම කියවන්න. අදාළ ධර්ම කොටස සම්පූර්ණයෙන්ම කියවලා ඔබ තේරුම් ගන්න. ඒ අදාළ ධර්ම කොටස සම්පූර්ණයෙන්ම කියවද්දී ඔබට තේරුම් යනවා නම් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොකල ධර්මයක් කියලා. පින්වතුනි මේ ධර්මයේ මානසින් අත්හරින්න. ආයිමත් ඒක කිය දේශනා කරපු ස්වාමින් වහන්සේවත් විකෘති කරපු පුද්ගලයා ගැනවත් ඔබ අහිතක් හිතන්න යන්න ඕනේ නැහැ. ඔබ අනුන් නිසා අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා කවුරු ධර්මය විකෘති කළත් පින්වතුනි අරසා බරපතල සාංසාරික විපාකයක් ඌට තිබෙනවා පින්වතුනි. මුළු ජීවිත කාලෙම මරණ බියෙන් ජීවත් වෙන ඌට සිද්ධ වෙනවා. තිරිසන් ලෝකවලට වැටුණාට පස්සේ කොයිසම් මරණ බියෙන්ද ජීවත් වෙන්නේ කියලා බලන්න. මරණ බියෙන් ජීවත් වෙනවා. දැන් මුවෙක් ගන්න කොයි වෙලාවද පින්වතුනි එවැනි සතෙක් කැලේ සතුටෙන් නිදහසේ ජීවත් වෙන්නේ? හැම වෙලාවම මරණ බයේ ජීවත් වෙනවා. හැම වෙලාවම කොහෙන් කවුරු ගොදුරු කරගනීද දන්නේ නැහැ. මරණ බයේ මුළු ජීවිත කාලෙම මරණ බයේ ජීවත් වෙනවා. පින්වතුනි ඇයි මේ සංසාරේ මනුස්ස ජීවිත ලැබපු වෙලාවේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදුන වෙලාවේ ධර්මය විකෘති කළා පින්වතුනි. ධර්මය විකෘති කළා. මරණ බයෙන් ජීවත් වෙන සෑම තිරිසන් සත්වයෙක්ම පින්වතුනි මරණ බයෙන් ජීවත් වෙන මිනිස්සයෝ කොච්චර ඉන්නවද කියලා බලන්න. මේ සෑම කෙනෙක්ම සංසාරේ ධර්මය විකෘති කළා වූ පාපයන්ගේ විපාකයයි මේ ජීවිතේ ලබන්නේ. ඔබ හිතන්නේ එල්ලුම් ගහට නියම වෙච්ච මහත්මෙක් ඉන්නවා කියලා. ඒ එල්ලුම් ගහට නියම වෙච්ච මහත්මයා ලබන මාසෙ නම් එල්ලුම් ගහට යවන්නේ පින්වතුනි අද ඉඳන් කොයිසම් මරණ බයකින්ද ජීවත් වෙන්නේ පින්? කොයිසම් මරණ බයකින්ද ජීවත් වෙන්නේ? යාට මරණය පේනවා පින්වතුනි. දැන් අරාබි රටවල් වල අතපය කපනවා, ඉස ගසා දමනවා. මෙවැනි මරණ බියට අයපත් වෙන්නේ සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ උතුම් ධර්මය විකෘති කරලා මේ උතුම් ධර්මය සිව්පසයේ උදෙසා ප්‍රයෝජනයට අරගෙන මේ උතුම් ධර්මයට අගෞරව කරලා
කරගත්තා වූ පාප කර්මයන් නිසාමයි පින්තුනේ. ඒ නිසා කවුරු ධර්මයන් විකෘති කළත් කවුරු විනය ධර්මයන් විකෘති කළත් ඔබ ඔබේ ජීවිතය තුළින් ධර්මය විකෘති කරගන්නේ පාපින් අතුනේ. ධර්මය ඒ විකෘති කරන්නා වූ ධර්මය තුළින් ඔබ ධර්මයක් ජීවිතයට එකතු කරගන්න. ධර්මයක් ජීවිතයට එකතු කරගන්න. අසත්පුරුෂ ධාතු ස්වභාවයන්ගේ ස්වභාවයත් එක්ක ඔබ ගැටෙන්න යන්න එපා. ඒක ලෝකයේ ස්වභාවය පින්තුනේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් පින්තුනේ ඒ අසත්පුරුෂ ධාතු ස්වභාවයන්ට ඔබ බැඳුනොත් පින්තුනේ ඔබත් භව ගමනේ අප්‍රමාණ දුකකට පත් වේ. දේව දත්ත කියන අසත්පුරුෂ පුද්ගලයා නිසා පින්තුනේ සංසාරේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කී දාහක් අපාගත වුණාද පින්තුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අනුනට උපකාරයක් කරන්න කැමති නම් ඔබ අනුනට යහපතක් කරන්න කැමති නම් ඔබ අප්‍රමාදී වෙන්න කියලා. ඔබ කැමැතිද මේ ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරන පින්වත් ඔබ තවත් කෙනෙකුට උපකාරයක් කරන්න කැමැතිද? තවත් කෙනෙකුට යහපතක් කරන්න කැමැතිද? ඔබ තවත් කෙනෙකුට උපකාරයක් කරන්න කැමැති නම් තවත් කෙනෙකුට යහපතක් කරන්න කැමැති නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කල යුත්තේ අප්‍රමාදී වීමයි කියලා. අප්‍රමාදී වෙන්න මේ ධර්ම මාර්ගය තුල නිවැරදිව අප්‍රමාදී වෙන්න මේ ධර්ම මාර්ගය තුල නිවැරදිව අප්‍රමාදී වෙද්දී පින්තුනි ඔහු තමා විතරක් නෙමේ යහපත කරා යන්නේ. ඔහු තමා විතරක් නෙමේ නිවැරදිභාවය කරා අරන් යන්නේ. ඔහු පූර්වාදර්ශී චරිතයක් වෙලා සමස්ත සමාජයේම නිවැරදිභාවයට අරන් යනවා. තමා යහපත තුල ඉඳලා සමාජයට යහපත කරනවා. පින්තුනි සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට අනුන්ට යහපතක් කරන්න ඕනේ නම් ඔබට අනුන්ට හොඳක් කරන්න ඕනේ නම් කරුණා කරලා ඔබ කල යුත්තේ පින්තුනේ අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්ම මාර්ගය තුල අප්‍රමාදී වෙන්න, නිවැරදි වෙන්න, විකෘතීන්ගෙන් තොර වෙන්න, විවේචනාත්මක භාවයන්ගෙන් තොර වෙන්න, මධ්‍යම ප්‍රතිපදාව තුල ඉන්න. ඒ අප්‍රමාදී භාවය ඔබ ලබද්දී පින්තුනි මේ කතා කරන භික්ෂුව අප්‍රමාදී භික්ෂුවක්. ප්‍රමාද වෙන්නේ නැහැ භව ගමනේදී. දුස්සීල භාවයෙන් ප්‍රමාද වෙන්නේ නැහැ, අකුසලයෙන් ප්‍රමාද වෙන්නේ නැහැ, මිච්ඡා වාචාවන්ගෙන් ප්‍රමාද වෙන්නේ නැහැ, මිච්ඡා කම්මන්තයන්ගෙන් ප්‍රමාද වෙන්නේ නැහැ, මිච්ඡා වායාමයන්ගෙන් මිච්ඡා සතියෙන් මිච්ඡා සමාධියෙන් ප්‍රමාද වෙන්නේ නැහැ, මිච්ඡා ඥාන දර්ශනයන්ගෙන් මිච්ඡා විමුක්තියෙන් ප්‍රමාද වෙන්නේ නැහැ පින්තුනි. අප්‍රමාදීව ජීවත් වෙනවා ධර්ම මාර්ගයේ තුල. එතකොට මේ අප්‍රමාදීව ජීවත් වෙද්දී මේ අප්‍රමාදී ජීවිතය දකින හැම කෙනෙක්ම පින්තුනේ සතුට වෙනවා, සාදුකාර දෙනවා. ඒ අප්‍රමාදී ජීවිතය තුලින් ඒ අය පින්කම් කරගන්නවා. ඒ අප්‍රමාදී ජීවිතය තුලින් ඒ අය කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගන්නවා. ඒ අප්‍රමාදී ජීවිතය තුලින් ඒ අයත් අප්‍රමාදී භාවයේ වටිනාකම තේරුම් ගන්නවා. අප්‍රමාදී භාවයේ වටිනාකමේ අය හඳුනා ගන්නවා. පිඟතුණී ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අනුනට යහපතක් කරන්න කැමති නම් ඔබ අනුනට හොඳක් සිතක් කරන්න කැමති නම් ඔබ අප්‍රමාදී වෙන්න. ඔබ අප්‍රමාදී වුණොත් ඔබ යහපතක් කරන්නේ මනුස්ස සමාජයට නෙමේ, මහා සංඝරත්නයේ අප්‍රමාදී භාවය නිසා දෙවියනොත් මහා සංඝරත්නයට වන්දනා කරනවා, බ්‍රහ්මයිනුත් මහා සංඝරත්නයට වන්දනා කරනවා, සත්පුරුෂ මනුස්ස සමාජයම මහා සංඝරත්නයට වන්දනා කරනවා. පින්නතුනේ තමන්ගේ අප්‍රමාදී භාවය තුල ලෝකයාට අප්‍රමාදී භාවය දන් දෙනවා. පින්නතුනේ සැබෑ දක්ෂයා, තෙරුවන් සරණ ගිය දක්ෂයා, බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන දක්ෂයා. නමුත් පින්නතුනේ මොකක්ද අද සමාජය තුල වෙන්නේ? සමාජය ප්‍රමාදී භාවයට පත් වෙනවා. දෙයනේ සමාජයේ කොයිසම් ප්‍රමාදී භාවයට පත්වෙච්ච මිනිස්සුයෝ ඉන්නවද? අහිංසක අසරණ මිනිස්සුයෝ. ගිහි පින්වතුන්ලා විතරක් නෙමේ, අපේ පින්වත් ගෞරවනීය සාමින් වහන්සේලා අනේ ප්‍රමාදී භාවයට පත් වෙලා මාධ්‍ය තුලින්, අන්තර්ජාලය තුලින්, YouTube channel තුලින් පින්වතුනි ධර්මය අධර්මය හැටියට දේශනා කරනවා, විනය අවිනය හැටියට දේශනා කරනවා,
ධර්මයේ විකෘති කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දේ දේශනා කරනවා මොකක්ද මේ පින්වතුනි ප්‍රමාදී භාවයට පත් වෙනවා මේ ප්‍රමාදී භාවය නිසා එයා සමාජයට පෙරලා දෙන්නේ කුමක්ද ප්‍රමාදී භාවයමයි පින්වතුනි දැන් මේ නිවැරදි ධර්මයක පුංචි කොටසක් අරගෙන උවමනාවෙන්ම දේශසිතෙන් වෛරීසිතින් විවේචනය කිරීමේ සිතින් නපුරු සිතින් අසත්පුරුෂ සිතින් ඒක විවේචනය කරද්දී ඒ විවේචනය කරන පුද්ගලයා ප්‍රමාදී භාවය තුල ජීවත් වෙන්නේ එයා ධර්ම මාර්ගයෙන් ප්‍රමාදී වෙලා එයා ධර්මය විකෘති කිරීම නිසා සකස් වෙන්නා වූ මරණීය වේදනාවට අදාළ දුක සකස් කරගන්න කෙනෙක් ප්‍රමාදී එතකොට මේ ප්‍රමාදී භාවය නිසා මොකද සමාජයට වෙන්නේ සමාජයත් ප්‍රමාදී වෙනවා අර විකෘති ධර්මයේ පුංචි කොටස අහලා ඒක ඇත්තයි කියලා අරගෙන ඔන්න පින්වතුනි ගැටීම් ඇති කරගන්නවා සංඝයාත් එක්ක සංඝයා විවේචනය කරනවා සංඝයාට අගෞරව කරනවා මොකද මේ උනේ ප්‍රමාදී ගිහියෝ පැවිදි පින්වතෙක් නිසා සමාජයත් ප්‍රමාදී භාවයට පත් වෙනවා පින්වතුනි සමාජයේ ප්‍රමාදී භාවයට පත් වෙනවා දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළව බහන්න ඔබ යමෙක් දේශසිතෙන් වෛරීසිතෙන් නපුරුසිතෙන් ධර්මයක යම් පුංචි කොටසක් විතරක් අරගෙන විකෘති ධර්මයක් සමාජගත කරද්දී ඔබේ ධර්මය සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතුව සම්පූර්ණයෙන්ම පරිශීලනය කරන්නේ නැතුව අර විවේචනාත්මක ධර්මය විතරක් බලලා ඔබත් ප්‍රමාදී භාවයට පත් වුණ අවස්ථා කොච්චර තියෙනවද ලෝභ දේශ මොහයන් ඇති කරගෙන සංඝයා කෙරෙහි අගෞරවයන් ඇති කරගෙන ඔබත් ප්‍රමාදී භාවයට පත් වෙච්ච අවස්ථා කොච්චරනම් ඔබේ ජීවිතය තුල තියෙනවද පින්ඇතුනි කරුණා කරලා ප්‍රමාදී භාවයට පත් වෙච්ච ගිහි සහ පැවිදි පින්වතුන් නිසා ඔබ ප්‍රමාදී භාවයට පත් වෙන්නේ පා පින්ඇතුනි දේවදත්ත කියන ප්‍රමාදී ස්වාමින් වහන්සේ නිසා පින්ඇතුනි කෝකාලිත හාමුදුරුවෝ තාමත් ඉන්නේ අවීච මහ නිරේ නැත්තම් පදුම නිරේ දේවදත්ත කියන එක ප්‍රමාදී හාමුදුරුවෝ නමක් නිසා අජාසත් රජතුමා මේ මොහොතේ තින්නේ අවීච මහ නිරේ පිංගතුනි දේවදත්ත කියන ප්‍රමාදී එක ස්වාමින් වහන්සේ නමක් නිසා පිංගතුනි එදා සමාජයේ ජීවත් වෙච්ච කොයිසා ගිහි පැවිදි පිංගතුල්ලා පිංගතුනි මේ මොහොතේ ප්‍රමාදී වෙලා නිරයන්ට වැටිලා දුක් විඳිනව ඇද්ද වරක් ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරනවා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ කොසල් රජතුමාගේ රජමැදුරෙන් කරත්ත 500ක දාණේ අරගෙන දේවදත්ත හාමුදුරුවන්ගේ ආරාමයට යනවා කියලා රජතුමාගේ මැදුරෙන් තමයි දාණේ ගෙනියන්නේ කරත්ත 500ක බත් දාණය වෑංජන පළතුරු කැවිලි අරන් යනවා පින්වතුනි කරත්ත 500ක අරන් යන කොයිසම් පිරිසක් ඉන්නේ නැද්ද පින්වතුනි ඒ පිරිසට මොකද උනේ ප්‍රමාදී එක හාමුදුරුව නමක් නිසා ප්‍රමාදී භාවයට පත් වුණා කල්පසියක් කෝටි ගාණක් ප්‍රමාදී වුණා පින්වතුනි ප්‍රමාදී භාවයට පත් වුණා ඒ නිසා නිරයතුරුවම ඔබ දක්ෂ වෙන්න ප්‍රමාදී අය නිසා ඔබ ප්‍රමාදී භාවයට පත් වෙන්නේ පා පින්වතුනි මේවා සුන්දර ධර්මයන් මේවා සුන්දර ධර්මයන් ඒ නිසා නිරයතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න අනුන්ගේ ධාතු ස්වභාවයන් අනුන්ගේ අසත්පුරුෂ ධාතු ස්වභාවයන් අනුන්ගේ මිත්‍යා දෘෂ්ටික ධාතු ස්වභාවයන් අනුන්ගේ අවිද්‍යාවේ තීව්‍ර භාවයෙන් පෝෂණය වන ධාතු ස්වභාවයන් නිසා පින්වතුනි කරුණා කරලා ඔබ ප්‍රමාදී පුද්ගලයෙක් වෙන්න එපා ඒ නිසා විශේෂයෙන්ම තරුණ පරපුර ළමා පරපුර යම් විකෘති ධර්මයක් අන්තර්ජාලේ දැක්කොත් ඉස්ලාම බලන්න මේක සත්පුරුෂ භාවයෙන් යොමු කරපු ධර්මයක්ද අසත්පුරුෂ භාවයෙන් යොමු කරපු ධර්මයක්ද කියලා. ඔබට තේරෙනවා නම් මේක අසත්පුරුෂ භාවයෙන් යොමු කරපු ධර්මයක් කියලා. ඔබේ ධර්ම කාරණාව සම්පූර්ණයෙන්ම සම්පූර්ණ දේශනාවම ඔබ කියවන්න පිඟතුනේ. ඔබ කියවලා ඔබ නුවණින් දකින්න මේක ඇත්ත නැත්ද ඔබ නුවණින් දකින්න. මොකද සම්මා දිට්ඨිය දුර්වල වෙන සමාජයක සම්මා සංකප්ප සම්මා වාචාවන් දුර්වල වෙන සමාජයක පිඟතුනේ විකෘතීන් දෝරේ ගලා යනවා පින්වතුනි අදට වඩා හිට විකෘතීන් දෝරේ ගලා යනවා ඒ නිසා ඔබ ආරක්ෂා වෙන්න ඕනේ
ඔබ අනතුරට යන්න එපා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනාගත මූර්ග සංඥාව පිංගතුනි මේ මූර්ග සංඥාවට අදාළ සංස්කාරයි අපි මේ මොහොතේ මේ රැස් කරගන්නේ ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ධර්මය විකෘති කිරීම අපිට නවත්තන්න බෑ ඒක ලෝක ස්වභාවයක් ලෞතරා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී දේවදත්ත ආමුද්‍රෝ ධර්මය විකෘති කළා ඒ නිසාම ප්‍රමාදී භාවයට පත් වුණා තවත් දහස් ගණන් දසදහස් ගණනක් ජනතාව ප්‍රමාදී භාවයට පත් කළා ඒ නිසා පින්වතුනි අද එවැනි තත්වයක් නැති වෙයි කියලා අපිට හිතන්න අදට වඩා හෙට තත්වය උග්‍ර වෙනවා පින්වතුනි ඒ නිසා ඔබ මේ විකෘති ධර්මයන්ට මේ අසත්පුරුෂ ධර්මයන්ට මේ අසත්පුරුෂ ධාතු ස්වභාවයන්ට ඔරොත්තු දෙන්නෙක් බවට පත් වෙන්න ඔරොත්තු දෙන්නෙක් බවට පත් වෙන්න ඔබ කොහොමද ඔරොත්තු දෙන්නෙක් බවට පත් වෙන්නේ පින්වතුනි ඔබ නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා හැටියට දකින්න බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය කල්යාණ මිත්‍රයා හැටියට දකින්න මේ උතුම් කල්යාණ ධර්මයන් ධර්ම විනය කල්යාණ මිත්‍රයා හැටියට දකින්න ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ධර්මයේ කියවන්න ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න එම මෙනෙහි කරදි පින්වතුනි කිසිම කෙනෙකුට කිසිම ප්‍රමාදී පින්වතෙකුට පින්වතුනි ඔබව ප්‍රමාදී භාවයට පත් වෙන්න බෑ ඔබේ ප්‍රමාදී භාවයන් යටපත් කරගෙන ඔබ අප්‍රමාදී කෙනෙක් වෙනවා පින්වතුනි ඔය විකෘති ධර්මය අන්තර්ජාලේ පළ වෙද්දී මට කීප දෙනෙක් මහත්තුරු ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අර ඇසල පොය දවසේ සිරස රූපවාහිනියේ දේශනා කරපු ඒ ධර්ම දේශනාවේ කොටස් කීපයක් විකෘති කරලා සමාජගත කරනවා කියලා මං කිව්වා පුතේ සතුටු වෙන්න ඔබ සතුටු වෙන්න මොකද එවැනි විකෘති කරලා දේශනා කරද්දී ඒ විකෘති ධර්මය දැකලා ජනතාව මොකද කරන්නේ සමස්ත ධර්ම දේශනාවම අහනවා පින්ඇතුනේ ඒගොල්ලෝ සමස්ත ධර්ම දේශනාවම අහනවා අර කීප දෙනෙක් පින්වතුනි අර විකෘති ධර්ම ආපු කීප දෙනෙක්ම මන් දන්නවා අහපු නැති ඒ ධර්ම දේශනාව ඒගොල්ල සම්පූර්ණයෙන්ම ඇහුවා පින්වතුනි ඒගොල්ල සම්පූර්ණයෙන්ම අහලා මෙතෙක් මගේ බණ නාහපු පින්වතුල්ලාත් බණ අහපු අවස්ථා තියෙනවා පින්වතුනි ඒ අවස්ථාව කවුද දුන්නේ අර ධර්මය විකෘති කරපු පින්වතා පින්වතුනි ඒ නිසා යමෙක් ධර්මය විකෘති කරද්දී අපි සතුටු වෙන්න ඕනේ මොකද ඒ විකෘති ධර්මය නිසා ජනතාව පෙළඹෙනවා සම්පූර්ණයෙන් මේ අදාළ ධර්මය කියවලා මේක ඇත්ත නැත්ත හොයන්නේ මොකද විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් පින්වතුනි යමක් කිව්ව පදියට පිළිගන්නේ නැහැ ඒගොල්ලන්ට යම් තැනක විකෘති කරලා පෙන්නුවත් ඒගොල්ල සමස්ත ධර්ම කාණ්ඩයම කියවලා මේක ඇත්ත නැත්ත හොයනවා පින්වතුනි ඒ නිසා ධර්මයෝ ධර්මයෝම වඩනවා පින්වතුනි අධර්මයෝ අධර්මයම වඩනවා ඒ නිසා මොනම හේතුවක් නිසාවත් පින්වතුනි ඔබ ප්‍රමාදී පුද්ගලයන් නිසා ඔබත් ප්‍රමාදී කෙනෙක් වෙන්න එපා ඔබ ලෝකෙට අප්‍රමාදී භාවයෙන් පූර්වාදර්ශ දෙන්න අප්‍රමාදී භාවයෙන් ලෝකෙට පූර්වාදර්ශ දෙන්න ඔබ අප්‍රමාදී භාවයෙන් ලෝකෙට පූර්වාදර්ශ දෙද්දී පින්වතුනි ඔබ නිසා ලෝකයක් අප්‍රමාදී වෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාදී භාවය නිසා අදත් අපි අප්‍රමාදී වෙනවා පින්වතුනි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ යසෝදරා උත්තමාවියගේ අප්‍රමාදී භාවය නිසා පින්වතුනි අදත් කී ලක්ෂයක් අප්‍රමාදී වෙනවද අදත් කී ලක්ෂයක් අප්‍රමාදී වෙනවද පින්වතුනි ඔබ අප්‍රමාදී පින්වතෙක් වෙන්න ඔබ අප්‍රමාදී පින්වතෙක් වුණොත් ඒ අප්‍රමාදී භාවයමයි මේ ශාසනේ ආරක්ෂකයා වෙන්නේ ඔබ අප්‍රමාදී පින්වතෙක් වුණොත් ඔබමයි මේ ශාසනේ නායකත්වය වෙන්නේ පින්වතුනි ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයන් සද්ධර්ම ශ්‍රවණයන් නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙද්දී මේ ධර්මයන් විකෘති කරද්දී විනය විකෘති කරද්දී ධර්මය අධර්මය හැටියට දේශනා කරද්දී පින්වතුනි සමාජය තුල බලවත් මෙවැනි විකෘතීන් සකස් වේවි කරුණාකරලා ඒ සෑම දෙයක්ම අසත්පුරුෂ ධාතු ස්වභාවයන් හැටියට දකින්න අසත්පුරුෂ ධාතුන් නිසා ඔබත් අසත්පුරුෂ ධාතු කොටසක් බවට ඔබේ ජීවිතයත් පත් කරගන්න එපා ඔබ ප්‍රමාදී මිනිසුන් අතර අප්‍රමාදී මිනිසෙක් වෙන්න පින්වතුනි
ඔබ ප්‍රමාදී මිනිසුන් අතර අප්‍රමාදී මිනිසෙක් වෙන්න එහෙම වෙන්නේ කොහොමද විකෘති නිදිරියේ ගැටෙන්න එපා පින්වතුනි විකෘති නිදිරියේ ඇලෙන්න එපා විකෘති නිදිරියේ තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න තව තව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න තව තව ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ලෞකික ප්‍රඥාව ජීවිතයට එකතු කරගන්න කර්මය කර්මඵල විශ්වාසයේ ජීවිතයට එකතු කරගන්න කර්මය කර්මඵල ජීවි විශ්වාසයේ ජීවිතයට එකතු කරගත්ත තැනදී එයා දන්නවා ධර්මය විකෘති කරන්න අර හිස ගසා දැමීමට අරන් යන වර්ධකරුවෙක් යම් මරණීය දුකක් විඳීද එවැනි දුකක් කල්ප ගානක් සංසාරේ විඳිනවාය කියන ඒ උතුම් ධර්මය ඔහු දන්න කෙනෙක් බවට පත් වෙනවා පින්වතුනි එහෙමනම් අද දවසේ වැඩසටහන අපි මෙතකින් සමත් කරන්නයි සූදානම් වන්නේ ගරු ස්වාමීන් වහන්සේට මා ආරාධනා කරනවා සිළු දිනා වෙනුවෙන් ආශිර්වාද කරන්නැස අවසරයි ස්වාමීනි පින්වතුනි මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු වෙලාවේ සිරස ගුවන් විදුලියෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ලක්ෂ සංඛ්‍යාත පින්වතුල්ලාට මේ උතුම් ධර්ම දානමය පිණෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පිං උත්තරම ශක්තියක් වෙන්න කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම මේ උත්තරීතර මහානායක සාමින් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ පිං නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයටම මේ පිං උත්තරම ශක්තියක් වේවා කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම අපිට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දෙන ඒ පින්වත් සාරද මහත්මයාටත් ඒ පින්වත් පුබුදු මහත්මයාටත් සිරස ගුවන් විදුලියේ ප්‍රධානී පින්වත් අපේ සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් නිරොග් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තරම ශක්තියක් වේවා පින්තුල්ලා සියලු දෙනාම අප්‍රමාදී භාවය තුලින් ලෝකයාට අප්‍රමාදී භාවය දන් දෙන සුන්දර සත්පුරුෂයෙක්ම වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි